SLT Mobitel Mobile Non-Stop Loka. ඔබ කැමතිම app නමයට ඇති වෙනකන් data. සංජනා සත්සරණි 76% ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් මනාපය පළ කරලා තියෙනවා අමල් මම හිතනවා අද දවසේ ඇගේ හඬ ඉතාමත් ජය සම්පන්න හඬක් තියෙන්නේ ඉතින් ඒකත් එක්ක සහ මේ ගීතයත් අමාරු ගීතයක් ඉතින් ගායනා කරන්න ගියාම ඉතින් නමුත් ඇට ලකුණු හතක් දෙන්න පුළුවන් මම හිතනවා අද දවසේදී දැනට මේ ඉදිරිපත් වෙච්ච තරංකරුවන් හතර දිනාගෙන් දැනට මට හොඳටම පෙවුණ කෙනා තමයි ඒගේ ගායනය තමයි අද දවසේ මම දැක්කේ රුවන් එච්චර හොඳ වෙලත් ඇයි මේ කෙල්ලට මනාපයක් දෙන්නේ නැත්තේ ස්කෝ එක කීයද සරංග ස්කෝ එක 76යි 76 80න් පල්ලෙහා තියන්න පුළුවන් යාලුත් වැඩක් පටන් ගන්නේ මොකද්ද මේ මේ අඩු ගිරීමේ ලකුණ සාක්කු දාගෙන ඉන්නවා මම වෙන මොකුත් නෙමෙයි ගණන් හදා දින්නේ ළඟදී ඉගෙන ගන්නද කොහෙද ගණන් හදාන්නේ නැහැ මේක නෙමෙයි අතරම අඩු රේන්ජ් එකට මට ගෙනියන්න බෑ 83ක් වගේ දෙන්න මොකද මේ සාරංග මේක සිංහල ඔපරේටික් සොංග් එකක් සිංහල කියන්නේ ඔපරේටික් තාක්ෂණයට ක්‍රමයට ඇදී සිංහල ගීතයක් එතකොට සංජනා ඔයාගේ
හඬ වෝකල් කොහමද ඒක වෝකල් එක ඒ ගීතය ඇතුලේ හසුරුවන්නේ කියද්දි අපි දැනගන්න ඕනේ පුතේ ඔපෙරා එකක් කියන්නේ අපේ තිබෙන වොයිස් ටෝන් එකෙන් ඔබට ගිහිලා වෙන ටෝන් එකකින් අපි සිං කරන දේ. එතකොට ඒ ටෝන් එකේදී ඔයා ফুল සිං කරන ඔපරේටික් වොයිස් එකම එන්න ඕනේ මට. ඔයාගේ නැචරල් වොයිස් එකයි අර මික්ස් එකේදී මට ගැටලුවක් තිබ්බා අතන. මේක ফুল ඔපරේටික් කියන සින්දුවක්. අර එතකොට ඒ හඬයි අර ගායනේ අතර ඔබල් කිව්වා වගේ හොඳම ගායනයක ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම නොදී ඔයාට දෙයක් පොඩි ඉඟියක් දෙනවා. ගීතයත් තුළ ගායනා කරද්දී ඒ ගීතයේ තියෙන කොහොමද වෝකල් ටෝන් එක තමන් හසුරවන්නේ ගීතේට ඒ ජොන්ර එකට අදාළව අවශ්‍ය ටෝන් එක කොහොමද දැන් අපි බීට් එක වෙනස් කරනකොට අපි දැනගන්න ඕනේ ඇක්සන්ට් එක වෙනස් කරන්න. එතකොට ගීතේක වෙස්ටර්න් ටයිප්ද නැත්නම් ක්ලාසිකල්ද නැත්නම් 6/8 එනි සොන්ග්. එතකොට මොකක් කිව්වත් ඔයාගේ ඇක්සන්ට් එක වෙනස් වෙනවා ඒ බීට් එක සහ සංගීතයේ රසයත් එක්ක. නැත්තම් මේ මං හිතනවා ඔහේ අපිට තියෙන හඬින්ම හැම ගීතයක්ම ගායනා කරන එක නෙමෙයි කියන මම හිතන්නේ. එතකොට මේ ගීත ඇතුලේ දරුව මම හිතනවා තවත් ඔයාගේ ඒ ඔපරේටික් වොයිස් එක තව එළියට ගත්තනම් මම හිතනවා තව කලර්ෆුල් එකක් එයි. නිරෝෂා එකඟයිද ඒ කාරණාවත් එක්ක? ඒ ගැන සලකා බැලුවද්ද නැත්තම්? මෙහෙමයි, මේ ගීතය මම දැකලා තියෙන රුවන් දැක්ක ඇංගල් එකෙන් නෙමෙයි. ඒක තමයි ප්‍රධානම කාරණාව. චුට්ට රුවන් කියනවා මම ටිකක් බලුවා. ඕකේ, මට වැරදුනාද යාට වැරදුනාද කියන එක. නමුත් මේ ගීතය ඇත්තටම පොඩි ඇරබික් ටච් එකට හදපු ගීතයක්. ඒතර ඒ යන වේරියේෂන්ස්, ඒතර වෝකල්ස් අපට ගායනා කරන විදිය, ඒකට අවශ්‍ය කරන වේරියේෂන්ස්, ඒ සියලු දේවල් හැදිලා තියෙන පොඩි අර ඒ පැත්තට බරව. ඒකට අදාළ කරන මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් තමයි පාවිච්චි කරලා තියෙන. ගොඩක් ඇරබික් මියුසික් වල පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් තමයි මේ ගීතේ පුරාවටම පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මම බැලුවේ ඒ ඇංගල් එකේ. මෙයා බලපු ඇංගල් එක මම වැරදි කියන්නේ ඒක යාට දැනෙච්ච දේ. එතකොට මමත් දැකිනවා සමහර වෙලාවට ඔයාගේ පහළ නෝට්ස් ගායනා කරනකොට අර වොයිස් එක චෙස් මේ නෝමල් චෙස්ට් වොයිස් එකකින් හෙඩ් වොයිස් එකට ස්විච් වෙන තැනදී ඒ ස්විච් වෙන තැනදී බැලන්ස් එක නැහැ. බැලන්ස් එකනේ වැදගත් මෙතන. මං වාට එදත් මං රිහර්සල්සලදීත් ඒක කිව්වා. එතකොට ඒ බැලන්ස් එක නැතිකමත් එක්ක මට එතනදී පොඩි ප්‍රශ්න ටිකක් ආවා. නමුත් ඇබිලිටි එකක් තියෙන එකනේ, ඔයාට කුසලතාවය තියෙනවා කියන එක හොඳ වෙයින්ම මැනවින් තේරෙනවා මේ ගීතේ පුරාවට ඔබ ගායනා කරන ආකාරයෙන් අනිත් කලින් ගායනා කරපු ශමෝදිට වැඩිය. හැබැයි එකම දේ රුවන් ලකුණු 7 නොදී ඉන්න එකට හේතුවකුත් තියෙනවා. මොකද මේ ඔයාට ලකුණු 7 3ම ගන්න පුළුවන් මට්ටමක ගායනයකුත් නෙමෙයි අද මේක. ඒක නිසා එකඟයි රුවන්ගේ හදිසින් හරි කවුරු හරි එක්කෙනෙක් දුන්නේ නැත්නම් මේ වෝල් එක උඩට ගියේ නැත්නම් ශමෝදිරට සමට රුවන් දෙනවා. අනිවාර්යෙන් දෙනවා. රුවන් එහෙමනේ. නමුත් මේ ගායනෙට රුවන් හෝල් කරගත්ත එක හරි. මොකද මේකේ සමහර දේවල් ඔයත් ගිහලා අහලා බලන්න. සමහර තැන් තියෙනවා ඔයාගේ අඩුපාඩු තියෙන. හැබැයි ඕවර්ඕල් ගත්තම ශමෝදිර වැඩි වාස් ස්කෝර් කරන්නේ ඔයාගේ තියෙන කුසලතාවයත් එක්ක. ඒක තමයි ඔයාට ලකුණු 4 සහ මේ අර කිව්වා වගේ අමල් කිව්වා වගේ මේ ගීතේ පහළ උඩ නෝට්ස් ගායනා කරන්න තියෙන්නේ ලෙහෙසි නෑ. ඒ ස්විච් වෙන තැන් එහෙම හරියට ප්‍රැක්ටිස් කරා නම් ඔයාට ඒක නිකන් නැචරලි කියවේ. මේක එකම දේ. ඒක තමයි මට තිබ්බ එකම ප්‍රශ්නේ. නැත්නම් වෙන මට ප්‍රශ්නයක් තිබ්බේ නෑ. සාරංග මට තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. අර නිරෂ කිව්වා වගේ මියුසිකලි දැන් ජෙම්බේනේ ගොඩක් මේකට ඉන්ස්ට්‍රුමන්ට් එක පාවිච්චි කරන්නේ. එතකොට ජෙම්බේ සවුන්ඩ් එකත් එක්ක ඇරබික් සවුන්ඩ් එකක් ඇහෙන්නේ. හැබැයි සිංගින් එක ඇවිල්ලා ඔපරේටික්. මියුසික් ඇරබික් සිංගින් එක ඔපරේටික්. ඔන්න ඔවගේ ටයිපේ. මට වචන මත නෑ. එතකොට ඔයාගේ තියෙන නැචුරල් දැන් මගේ නැචුරල් වොයිස් එකෙන් ඕක කියන්න බෑනේ සාරංග. අපි ඔන්න ඔහොමනේ සිං කරන්නේ. එතකොට දරුවා ඔයාගේ සම්පූර්ණයම හඬ වෙන එකකට ඔයා ඒ කියන්නේ යනවා. එතන මම කියන්නේ අන්න ඒක අල්ලගන්න ඕනේ. මම හිතන ඊළඟ දරුවනොත් ඒ ගීතය තෝරගද්දි මොන ජොන්ර එකේ හරි තමන්ගේ හඬ කොහොමද ඒ ජොන්ර එකත් එක්ක හරියට ටැලි කරගන්න කියන එක. නැත්තම් තියෙන හඬෙන් ඔහේ ගායනාවක් කරන එක නෙමෙයි. දැන් මේක ගොඩාක් හිතන්න ඕනේ. අද ඉඳලා හිතුවත් කමන්නේ නැහැ කියන්නේ. නිරෝෂ එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න යමක් තියෙනවද? මම සංගීත පාඩවන්නේ නෑ නෑ නෑ. ඒ නිසා මම කියපු ටික මම එහෙමම තියලා මම හරි නෑ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මොකද බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ මේ තරගකරුවෝ තරගකාරිනියෝ ප්‍රවීණයන් විදිහට ඔබව ඔතන රඳවලා තින්නේ ඒකටනේ. අපි මේ සංවාදය
ඉදිරියට යා යුතුයි. තරගකරුවන්ගේ ජයග්‍රහණ පෙරදුම් එක්කම. එහෙනම් සංජනා, අද ඉලක්කය හරි. හැබැයි දෙවන වටේදී ඔන්න තව ඉලක්කයක් තියෙනවා සපුරගන්න. අපි ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා සංජනා සත්සරණි. ඉදිරි තරග වටේට සුදුසුකම් ලබා දෙන්න.